आयुवान अद अप्रैल मासे विसितुं वेनी दत उना तब दवस की यक मेहमीन नदे उबाहन प्रश्न तमाई अपनुत बहु विटाहनवा तब कुच्चर दवस सक मेहमीन नवे देगेला दिन नदे पुटी इंग यक कुच्चर काल यक मेहमीन नवे देगेला मेक विद्यात्मक इंग यक अद मौबिं पुत पत लिपियक पल करनवा ए निवियोक्स न्यूयॉर्क टाइम्स पुवत्पते गियपु लिपियक अनुवादनयक् आचार्य लियोन गैब्रियल एकने होंगकोंग ही वसंगत रोग सह बो नोवन रोग पिलिबंद विशेषज्ञ वैद्यवरेक् ओहु कियनवा वसर देकक्वत् अपिट मेहेम इन्न वेयि परिस्समिन् इन्न वेयि अपि हेमोम दन्नवा मे वसंगतेन स्वाभाविक पालनीय वीमट नम् जनगहनेन भागयकटवत् ईट एरेहिव प्रतिशक्तिकरणे अति वेयि युतुयि प्रतिशक्ति ඇතිවීමට නම් රෝගය ආසාදනය වේ යුතුයි. ඒ කියන්නේ ලෙඩේ හැදිලා ප්‍රතිශක්තිය ඇති වෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රතිජීවක ඖෂධයක් එන්නත් කල යුතුයි. මින් පළමු වෙන්න ඒ කියන්නේ ලෙඩේ හැදිලා ප්‍රතිශක්තිය ඇති වෙනවා කියන එක ඒකෙන් වෙන හානිය අපි හැමෝම දන්නවා. දෙවෙන්න එනම් ප්‍රතිජීවක එන්නතක් සොයා ගැනීමට අඩුම තරමින් තව අවුරුද්දක් හෝ අවුරුදු එකහමාරක් පමණ ගත විය හැකිය. එම නිසා අපි දැන් කල යුත්තේ තව වසරක් හෝ වසර එකහමාරක් මේ රෝග ව්‍යාප්තිය කෙසේ හෝ පාලනය කර ගැනීමයි. වෙනත් වචනවලින් කිව්වොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා නොවැටෙන පරිදි රෝග ව්‍යාප්තිය සීමා කිරීමයි. නැත්නම් පාලනය කිරීමයි. ඒ කියන්නේ මේ තත්ත්වෙ මෙහෙම ගියොත් තව අවුරුද්දක් දෙකක් අපිට මෙහෙම ඉන්න වෙනවා. හැබැයි මේක අඩු කරගන්න පුළුවන්. වැඩේ තියෙන්නේ ඔබේ සහ මගේ අතේ. නීතියෙන් පාලනය කරන්න බෑ. විනයක් නැති නිසා තමයි නීතියෙන් පාලනය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. සෞඛ්‍ය බලධාරීන් දෙන ඒ උපදෙස් ටික හරියට සීලයක් සමාදන් වෙනවා වගේ සමාදන් වුණොත්, වමනාවෙන්ම සමාදන් වුණොත්, හදවතින්ම සමාදන් වුණොත් අවුරුද්දක් දෙකක් ඉන්න වෙන්නේ නැහැ අපිට. වියට්නාමයේකට හොඳ උදාහරණයක්. වියට්නාමයේ මරණ ආසාදිතයන් 268ක් වාර්තා වෙනවා. හැබැයි මරණ එකක්වත් වාර්තා වෙන්නේ නැහැ. ලංකාවේ හොඳ ක්‍රමයක් හදලා තිනවා. රජයේ නිලධාරීන් සීල දනා වෙනුවෙන් කැප වෙනවා. අවුරුද්දද දෙකද ඉන්නේ කියන එක, සතියද මාසෙද ඉන්නේ කියන එක තීරණය වෙන්නේ ඔබේ සහ මගේ හැසිරීම කල් ක්‍රියාව මත. අපි සූදානම් මත ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් විමසලා බලන්න මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මාත් එක්ක ඉන්නවා. අයිබන් ප්‍රසාද්. අයිබන්. අවුරුද්දක්ද දෙකක්ද කියන ප්‍රශ්නේ අතරතුරේදී ඒක කොයිතරම් අවුරුද්ද දෙකක් මේ විදිහට බලන් ඉන්න එක බරපතලද කියලා හිතෙනවා. අද අරුණ පුවත්පත් වාර්තා කරන අනිත් පුවත්පත් වගේම වෙනද වගේම ලෝකෙ කොහොමද මේ වෙනකොට කොවිඩ් 19 ව්‍යාප්ත වෙන්නේ කියලා 25,80,671 දිනක් 25,80,671 දිනක් ලෝක පුරා කොවිඩ් රෝගීන් ඉන්නවා. මරණ 179,069යි. වැඩිපුරම මරණ එක්ස जनपद वार्तावें अमेरिका वार्तावें 45,355 मे तमय लोकतत्व आसादित्य वेडिपुर इसहेंगे इन्े अमेरिका एक्स जनपद देवनीर स्पान्य तुंगनीय इताली लोकतत्व इस्पान्य मैं आसादित्यंगी प्रमाण रुसिया वेडिवेलाती है इस्पान्य हरदास दिशे कोला रुसिया पंदास दिशे तिस्या वेडिवेलाती है इवे यम शुभदायक प्रवृत्ति इंगाते प्रत्येक अति तम यार मनुष्य शरीर प्रथम अर्थदाबरी सिद्धुरा निन्नते ऑक्सफर्ड विश्वविद्यालय विद्यार्थी अद इन निर्माण के लिए पशु खाली निर्माण विशेषण में अमेरिका वट मे रोग पालने बेरवीं पील बंद अमेरिका मध्य से अमेरिका पालन दडी से विवेचन लखनऊ अरे गिवल नैति उदविय सी गण मेघिलो के वार्ता මේක ඉතාම භයානක තත්ත්වයක් වැඩි නිවාසවල වැඩි හිටි නිවාසවල සහ විශේෂයෙන්ම අර හෝම්ලස් අය ඒක නිවාස නොමැති පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඊයේ ඉන්දියාවෙන් වාර්තා වුණා ගොවිපොලේ ඉඳලා තමන්ගේ ගෙදරට හැතැම් 100 ගණනක් පයින් ආපු කුඩා ගැහැණු ළමෙක් පිපාසය සහ විජලනය තෙහෙට්ටුව නිසා මහමගම මියදිලා තියෙනවා. මේ විදිහට වාර්තා නොවෙන, ඒ කියන්නේ ඍජුවම කොරෝනා ආසාදනය වීමෙන් වාර්තා නොවෙන මරණ සහ රෝහල්වලදී කොරෝනා යයි හඳුනාගෙන මිය නොයන, එහෙම නැත්නම් මේ විදිහට වාර්තා නොවෙන මරණ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ ඩුබයි ප්‍රදේශයෙන් වාර්තා නොදුනොත් දැන් සමහරවිට එන්නේ කියලා දෙන පරීක්ෂණ සඳහා රෝහල්වලට නෙවෙයි හොටල් වලට.
होटल कैम बीम नैतिलो समा श्रीलांकिहिला परीक्षण उनावेंट इन मैं ऊंकना लंका सुरपुर कैम बीम नैतल परीक्षण गिया लंका सुरपुरख्यन कारण उब्बट सहमट धन पटन गण अभी पुलसंबुल बतु काल हेटियाउन अभी मे इन सुरपुरखल अद लंकाधिपोत्पत वार्ताकरण कॉविड दहनवे श्रीलंकावे तत्व कुहुमद के तहवर कर असाधित संख्या तुनसिय विसितुनाय मरण हताय सुयलभु संख्या इकसिय पहाय रोहल गतपति का लबन संख्या दिशिय दहाय सकमत वैद्य अधीक्षण तेकसिय हतलिस अटक किन्न अत्यावसर राजकारी प्रकाश कर बेरवल प्रदेश दहतुनाई पोलोन्नरुवे वार्ता नाविकमुदा सेबल इतकोट बंडार नायक प्रदेश पस्दनाई सुद्वेल प्रदेश दिनोश दह नम दिन निरोधा लक्करपु कट्टी अधीक्षण करपु कट्टी नाविकमुदा सेबल तमाई कोहमद सिद्धू ने किया परीक्षण पात्र मगर गम्मान पहाक पगे पोलोन्नरुवे प्रदेश वसादा माति बिनवा मेक तमें तत्व नमूत बुद्धियांस सीरम दिन सीरुवें इन्े जनता बीवन दिया जनता सहयोग दिन की युद्ध सुपुरुद उदयसन संबंध कोरोना वसंगते बंदव हिमें पोलोनर वार्ता वेच नाविक अहमदास बलट कोहमद वेलंदुनेली बंद विमर्शन सिधुनवा मे विधियट आसाधने वेलती है नाविक अहमदा सेबल वेलिसर नाविक अहमदा कंदोरट अनियुक्त सेवे कल अयक कोहुमुनत मे पुद्गल असुरकल पिरीस निरोधायन किरीमट अवश्य पीवर गन मीन सिटन बब मेवन पिट वार्ता करण पोलोन्नरुव पुलस्सिगम प्रदेशीन ईट पस्से मे पुद्गलया पोलट ईट पस्से बैंकुवकट दरुवगे कोंडे कैपीम संधा करण व्यायामयक वेतर गिहिल्ला तीन बबट दैनट तुरुतुरु वार्ता वेनवा इवगेम मे सिबलट कोविड आसादने वो आकार सुयागन सदा विमर्शनीकरण अतरदी कंदुरु सिरन अय स्वयं निरोधांट लक्रीमट कटित करतिबिन बवत् नाविक अमुदापतिवर संधान कलतीनो मे सिबल सेवेकल वटपिटाव अणु उहुट मे रोगे वेलंदीमे हेकियावक् नोतिबुनात् मुहु समग सेवेकल विनत् अयकुगेन वैरस आसादने वादयन्न पिलिबंद सुयाबलन बव तमै नाविक अमुदापतिवरया अद पुवत्पत्वलट पवसलति वेन्नि අපිට පුළුවන් සමස්ය ගිනින්න මේ වෙනකොට තත්ත්වය යනුව 330ක් දක්වා වර්ධනය වෙලා තිනවා පුවත්පත් මුද්‍රණය කරන අවස්ථාවේදී 323යි තිබුණේ 105ක් සුව වී යති මරණ 7යි කොරෝනා රෝගී පොළොන්නරුවෙනුත් ලංකාදීපේ වාර්තා කරනවා කුටිකාවත්තෙන් කොරෝනා රෝගියෙක් බිරිඳක් දරු තිදෙනාක් මුලතිවියවයි ඊළඟට බොරලස්කම රෝගියාගේ නිවසින් දුන් දන් වැළඳුව හිමිවරු පස් නමක් නිරෝධායනේ ඒකත් අපි ඊයේ දවසේ වාර්තා කරා පිලියන්දල මාළු මුදලාලගේ පියා එළවලුගත් බෝකුන්දර කඩේ වෙළඳාමත් නතර කරයි දැන් අර ෆස්ට් කන්ටැක්ට් එහෙම නැත්නම් ඒ කන්ටැක්ට් වෙච්ච උදවිය කවුද කවුද කියලා හඳුනාගෙන ඒ ජාලය දම්වැලක ආකාරයෙන් දම්වැලක සමාජය ඔව් උදකලා කිරීම ආරම්භ වෙලා තියෙනවා ඊළඟට බේරු වලින් පුණානිය වූ 219කට කොරෝනා එයනුව තමයි අර ඊයේ වාර්තා වෙන 20 හැදෙන්නේ ඒ වගේම දැන් බණ්ඩාරනායක මාවතේ තව වතු පහක පවුල් 282ක් හුදකලා කරයි කියලා ලංකාදීපය ප්‍රධාන පුවත හැටියට වාර්තා කරනවා චාරූපෙකුත් එක්ක ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතේ ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමුලා කියලා දිනුනොෂ දැන් මේ වතු වල ඉන්න ජනතාව අහඹු ලෙස කොවිඩ් 19 පරීක්ෂණ ලක් කරන ජංගම රථයක් යොදාගෙන එමත් සාකච්ඡාවක් යනවා මම හිතන්නේ ඒක අද ඒකම ක්‍රියාත්මක වෙයි ඒකත් හොඳ දෙයක් අහඹු ලෙස මම හිතන්නේ මේ වතු ආශ්‍රිතව සැකසිත වතු ආශ්‍රිතව පරීක්ෂණ සිදු කිරීම. ඔව් ඒක අද අරුණ පුවත්පත වාර්තා කරන කොළඹ වතු ජනතාව අහඹු ලෙස PCR පරීක්ෂණයට කියලා ඒ අනුව තමයි අර අහඹු විදියට තනින් තන සැක සහිත පුද්ගලයන් වැළඳිය හැකියි ආසාදනීය විය හැකියි යයි කියලා සම්භාවිතාවක් තියෙන පුද්ගලයන් අහඹු ලෙස PCR පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කරන්න තිබෙනවා. බුද්ධියංශත් සමග තමයි ගනුදෙනු සිද්ධ වෙන බුද්ධියංශ වලින් තමයි ආරක්ෂක අංශ වලින් සහ මේ අනිකුත් ආය තමයි සෞඛ්‍ය බලධාරීන්ට යොමු කරන්නේ මෙන්න මේ ප්‍රදේශවල කොවිඩ් 19 පරීක්ෂාවට ලක් කරොත් හොඳයි කියලා. ඔව්. ඊළඟට ලංකාදීපෙම කියනවා බණ්ඩාරනායක මාවතේ රෝගීන් සෙවූ කිසල්වත්ත පොලිසිය 4ක් නිරෝධායනයට
ලංකාදීපේ වාර්තා කරන්නේ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ මේ මේ මද්දබේ වලට බැහැවිච්ච පුද්ගලෙක් ජයාල ප්‍රදේශයෙන් ඉඳලා ඇවිල්ලා තමයි මේ පළාතම ගිනි තිබ්බේ. එහෙම නොවුණා නම් මේ තත්ත්වය මීට වඩා සහනදායී වෙනවා. යුදමදවතු තුමා කිව්වා දිනුස ඊයේ 20 දෙනාගේ එක්කෙනෙක් ඉන්නවා මද්දබේ සම්බන්ධයෙන් සුදුවැල් ප්‍රදේශයෙන් ගිය කෙනෙක් ඕලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඔව්. පොලිසිය හතරක් එහෙම නිරෝධායනට ලක් කරන්න කටයුතු කරද්දී දිවෙන වාර්තා කරනවා කෙසල්වත්තේ නියාමකවරයෙක් නිවාඩු ලබා දී තිබියදී සෙසු නිලධාරීන් ඇසුකීමට පැමිණිලා. එතකොට අනිත් අයටත් වගකීමක් තියෙනවා අමනාප වෙන්න දෙයක් නැහැ කියන්න සීලු දිනාගේ ආරක්ෂාවට මේක හොඳයි. බන්ධනාගාර තුනකටත් කොරෝනා භීතියක් ඇති වෙලා තියෙනවා. සමන් ගමගේ අද දිවෙන පුවත්පතේ ඒක වාර්තා කරන්නේ. ඒ අතරේ මෞබිම් පුවත්පතේ මොනවද වාර්තා කරන්න මේ පිළිබඳව කියලා බැලුවම ප්‍රධාන පුවත හැටියට වාර්තා කරන ප්‍රධාන කාරණා දෙකක් මොබිම් පුවත්පත අද අවධානයට ලක් කරනවා. එකක් තමයි රත්නපිටියේ ආසාදිතයාට කොරෝනා හැදුනේ සුව වූ අයෙකුගෙන් සුව ලැබූ ආසාදිතයෙකු ඊට කලින්දා පන්නිපිටියේ රෝහලටවිල්ලා. මොකද මේ පන්නිපිටියේ පෞද්ගලික රෝහල රුධිර කාන්දුකරණය නැත්නම් ඩයලිසිස් කරන මධ්‍යස්ථානයක් මෙයවට තියෙන. ඒ අනුව දැනට ආරක්ෂකංශ විශ්වාස කරන්නේ මේ පිළිබඳ විමර්ශනය කරන මේ රත්නපිටියේ පුද්ගලයා පන්නිපිටියේ පෞද්ගලික රෝහලට ගියපු දවසට කලින් දවසේ කොරෝනා ආසාදනය වෙලා සුව වෙච්ච පුද්ගලෙක් ඇවිල්ලා තියෙනවා. දවසක පරතරය තිබුණා වුණත් මේ රත්නපිටියේ පුද්ගලයාත් වකුගඩු ආබාධයෙන් පෙළෙන නිසා ඔහුගේ ප්‍රතිශක්තිකරණය අඩු ඇති. ඒ නිසා ඔහුට ඒ අනුව රෝගය වැළඳෙන්නේ නැතයි කියලා විශ්වාස කරනවා. කොහොමුණත් රෝහලේ බෙද හෙද ඇතුළු 69 දෙනාට කොරෝනා නැති බව PCR පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තියෙනවා. තමයි අපි දැන් සුව වෙලා යන පුජ්‍යලයට වගකීමක් තියෙනවා. ඔව්. නැවතත් මේ සුපුරුදු පරිස්සම රීන මොකද සුව වෙලා ගිහලා ආපහු අනාරක්ෂිත වුණොත් නැවතත් ඔහුට ආපහු රෝගය වැළඳෙන්න පුළුවන්. ඔහුගේ ගෙදරට යන්නත් පුළුවන්. ඒ නිසා අපි දැන් දන්නවා දැන් නිරෝධායන ලක් කරන කට්ටිය ගෙදර ඇවිල්ලත් තවත් දින 14ක් ඉන්නවා. ඔව්. ඒ නිසා සුවවෙච්ච කට්ටියත් මම හිතන්නේ ගෙදර ගිහිල්ලා නිරෝධායන කරනවා නම් දිගටම මේ තත්ත්වය යම් ආකාරයක මගහැරෙනතුරු ඒක තමයි මම හිතන්නේ උන්ට කරන්න පුළුවන් හොඳම දේ. ඔව්. ඊළඟට පිළියන් දල ආසාදිතයට බලපත්‍ර දුන්නු පොලිසිය 3ක් නිරෝධායනට කියලා කෙසෙල්වත්තේ නිලධාරීන් 4යි ඊට පස්සේ පිළියන් දලින් 3 දෙනයි මොබිම් වාර්තා කරන්න මේ පොත පිළියන් දල ආසාදිතයට බලපත්‍ර දුන්නු පොලිසිය 3ක් නිරෝධායනට කියලා. ඊළඟට චාරූපයක් එක්ක මොබිම් පළ කරනවා පෑලියගොඩ මාළු වෙළඳ පොලේ 550කට PCR පරීක්ෂණ කියලා. මේ වැඩේ ඊයේ කොයි තරම් අමාරුවෙන්ද කළේ කියලා අපි දැක්කා. පෑලියගොඩ මාළු වෙළඳ පොලේ 550 දෙනෙක් ඊයේ PCR පරීක්ෂණයට ලක් කළා. දැන් ඔවුන්ගේ PCR පරීක්ෂණවල වාර්තාවල් අද දවසේ නිකුත් වීමට නියමිතව තිබෙනවා. එතකොට අර පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දාගෙන් යම් විදියකට රෝගය ආසාදනය වෙච්ච අය ඉන්න පුළුවන්ද පෑලියගොඩ මාළු වෙළඳ පොලේ කියලා අද වාර්තා වෙන්න පුළුවන්. අද දැනගන්න පුළුවන්. දැන් මුඛාවරණ පළඳගෙන සමාජ දුරස්ථභාවය තියාගෙන මේ මාළු වෙළඳම් කරා නම් දිනුස බලන්න දෙයක් නැහැ. නැහැ. ඊයේද හින්දු පුවත්පත වාර්තා කර තිබුණා මේ දකුණු ආසියානු රටවල කොවිඩ් මර්ධනය කරන්න ඉන්දියානු හමුදාව යැවීමේ උත්සාහයක් එහෙම සැලැස්මක් තියෙනවා කියලා. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුරුරත්න මහත්මයා කියනවා කොවිඩ් මදින්න විදේශ හමුදා අවශ්‍ය නැහැ කියලා. දැනටමත් ශ්‍රී ලංකාවේ හමුදා සහ සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳ ප්‍රශස්ත කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා. ඒ නිසා කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා විදේශ හමුදා අවශ්‍ය නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුරුරත්න මහත්මයා සඳහන් කර සිටිනවා. අද හොඳයි තව පුවත් කිහිපයක් තියෙනවා. අපි ඊට කලින් සූදානම් විරාමයක් ලබන්න. දැන් ඇඳිරි නීතිය ලිහිල් කරාට පස්සේ වැඩට ගිහිල්ලා වැඩ පටන් ගත්ත ගමම්ම වැඩ කරගෙන වැඩ කරගෙන වැඩ කරගෙන යනවා එහෙමනේ හිතන් ඉන්නේ. දැන් වැඩට ගියාට පස්සේ කොහොමද වැඩ කරන්න ඕනේ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙනවා. ඇඳිරි නීතිය ඉවත් කළාට පස්සේ කාර්යාලයට සුදුසු පහසු ඇඳුමකින් සැරසී නිවසින් බැහැරවීමට ප්‍රථම මුඛාවරණ පැළඳීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. විවිධ විලාසිතාවලින් යුතු ආභරණ හා ආයිත්තම් පැළඳීම සීමා කළ යුතුයි. කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමේදී අත් සෝදා විෂබීජ හරණය කර ශරීර උෂ්ණත්වය මැනබෙල යුතුයි. ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ට වැඩි නම් කාර්යාල පරිශ්‍රයට ඇතුළත් කර ගැනීම තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා. කාර්යාල උපකරණ ලිපිගොනු භාවිත කිරීමේදී අත්මේස් භාවිත කිරීම වැදගත් වන අතර පොදුවේ භාවිත කිරීම නොකළ යුතුයි කියලා. සමහරවිට මේ මාස්ක් එක පවා එහෙම නැත්නම් මුහුණු වහන්නේ පවා පොදුවේ භාවිත කරන නිසා දැන් දිවාහාර ලබා ගන්න ගිය වෙලාවටයි මේ තේ පානය කරන වෙලාවට තමයි මේ අපි අර ආපු
මේ කතන්දරට කියන ලෑස්ති වෙනවා මම හිතන්නේ එතෙන්දි තමයි පරිස්සම වෙනවා එතෙන්දි කතා කරන මොකෝ ආඩම් මම හිතන්නේ ආවරණ ඉවත් කරන්න නරකයි කැමරට පමණක් ඉවත් කරන්න නමුත් ඒ වෙලාවේදී ඉතා පරිස්සමෙන් අතේ දුරින් කියන මම හිතන්නේ මීටර 2ක් 3ක් දුරින් හිටියට කමක් නැහැ පොදු සමාරස්තවද අපිට කියන පුළුවන් මේ මේ යම් කිසි ආකාරයේ මේ 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 වෛරසය ඇහැර පේන්නේ නැහැ නමුත් අපිට විසිරෙනවා දිනුස මීටර 2කට වඩා විසිරෙනවා ඒ විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා සමහර රටවල මීටර 4 පරතරයක් තියාගෙන ඉන්නවා ඒ නිසා අවමෝෂී මීටර දෙකක්වත් දුරින් ඉන්න විශේෂ ආහාර ගැනීමේදී ඉතාමත් පරිස්සම් වෙන කාර්යාල සේවකිය සමහර විට කොහොමත් කාර්යාලය අය අතේ දුරින් තබාගෙන නැත්තේ අතේ දුරින්නේ මීටරයක් විතර තියාගන්න කියලා කියන්නේ ඊළඟට ජංගම වෙළඳුන්ට මේ අවස්ථාවේදී උපදේශ මාලාවක් නිකුත් කරනවා මොනවද ඒ උපදේශ කියන කාරණාව ඊ අපේ ස්වාධීන රූපාණී ප්‍රවෘත්තිවලදී තව ධාරණය කළා මෙන්න මේ කාරණාව අවධානයට ගන්න. ඇඳුම් නීතිය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ගොස් අලෙවි කිරීමේ ජංගම සේවා ක්‍රියාත්මකයි. එම වෙළඳුන් සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රියා නොකරන බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ. ඒ අනුව ඔවුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ජංගම වෙළඳාම් සිදු කරන්නන් පිරිසිදු ඇඳුමින් සැරසී සිටීම අත්‍යවශ්‍යයි. පා වැසෙන සබත්තු හෝ සුදුසු පා වහන් පැළඳිය යුතුයි. මුක ආවරණ හා අත් ආවරණ පැළඳීමද අනිවාර්ය වෙනවා. විෂ බීජානුහරණ දියර භාවිත කිරීමද කළ යුතුයි. බේකර් නිෂ්පාදන පිසු ආහාර අලෙවි කිරීමේදී ඒවා අතින් ඇල්ලීම සිදු නොකර ඒ සඳහා අවශ්‍ය උපකරණ භාවිත කරන ලෙසයි පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ. එමෙන්ම ආහාර හා භාණ්ඩ අලෙවි කිරීමේදී කඩදාසි හෝ වෙනත් ආවරණ භාවිත කළ යුතුයි. මුදල් ස්පර්ශ කිරීමෙන් පසු ආහාර ද්‍රව්‍ය භාණ්ඩ හෝ ආවරණ ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතු වෙනවා. ආහාර මිලදී ගැනීම සඳහා පැමිණෙන ජනතාවට ආහාර ඇල්ලීමට ඉඩ නොදිය යුතුයි. ජනතාව ජංගම රථ අසල රැඳී සිටීමේදී මීටර 1 පරතරයේ පාත්වාගෙන යාමද අනිවාර්ය බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. මෙම උපදෙස් මත කටයුතු නොකරන වෙළඳුන්ගේ ඇඳිරි නීති බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරන බවයි පොලිස් මුලස්ථානය අවධාරණය කරන්නේ. මේ අතර ජංගම අලෙවි රථ නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේද යන්න සොයාබැලීම සඳහා විශේෂ මෙහෙයුමක් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි. කොළඹ බෙන්ට්ලන් ප්‍රදේශයේට ජංගම අලෙවි රථ රැස්කර පරීක්ෂා කිරීම සිදු කෙරුණා. අනතුරුව මුඛ ආවරණ සහ අත් ආවරණ ලබා දීමටද පොලිසිය කටයුතු කළා. හැබැයි මේ කැන්සල් කරන්න මේ මෙයාට දෙන මේ මුඛාවරම මේ සපත්තු දාලා පිළිවෙලට ආවට පස්සේ ඉෂුව කරන්න කියලා ගහන්නේ. මෙම වසංගතයේ තවදුරටත් ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා සෞඛ්‍යමය නීති රීති පිළිපදිමින් වෙළඳාම් කරන අයට අවවාද කරමින් එම වෙළඳාම සිදු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමක් සිදු කරනවා. මෙම වෙළඳාම සිදු කරනකොට මූණු ආවරණ නැහැ, ග්ලව්ස් නැහැ, පිරිසුදු ඇඳුම් ඇඳලා නැහැ. මේ වෙලාවේ රටේ පුරවැසියන් හැටියට කාගෙත් වගකීමක් තියෙනවා මේ නීති රීති පිළිපදින්න. ඒක තමයි දැන් මේ වෙලාවේ ගොඩක් දෙනෙක් බලන්නේ පාංගෙඩිය ගත්තොත් ඒක තමයි ජයග්‍රහණය කියලා. හැබැයි ගොඩක් ඔය චූම් පාංගේන වාහනවල තාම ෂොපින් බෑග් එකක් හතර දාගෙන එවලට අරන් දෙනවා. සල්ලි ටික අල්ලනවා. මේ ගැන ඒ කියන්නේ පාරිභෝගික විදිහට ඔබට තියෙන යුතුකමක්. ඒ කියන්නේ මේක ආයි කරන්න එපා. එහෙම නැත්නම් ගන්න නැහැ කියලා ඉන්න. වේලක් පාංග කෑවේ නැහැ කියලා මැරිච්ච පුතක් කිසිම තැනක වාර්තා වුනේ නැහැ. නමුත් මේ චූම් පාංග එනකොට දැන් මිනිස්සු පාඩ බහලා ඉන්නේ. ඔව්. ඒක එතෙන්දී මේ සෞඛ්‍ය ආරක්ෂක ඔය කොච්චර කිව්වා සමහරවිට අමතක වෙනවා. ඒත් ඒක වැදගත්ම දේ තමයි කොරෝනා පහව ගියත් දිනුෂ මේ දැන් දුන්න අර මේ අපේ ප්‍රවෘත්තිංශ ඉදිරිපත් කළේ වාර්තා වලව සියලු දේ සොයා බලනවා නම් මේ විශේෂම ජංගම රටවල ඉතා හොඳයි. මම හිතන්නේ හොඳ සෞඛ්‍ය දෙයක් නැත්නම් අපේ වසංගතයක් ආවට පස්සේ තමයි අපි මේ ගැන සැලකිලිමත්. අනිත් එක තමයි අර බණ්ඩාරනායක ඒ මාවතේ දිනුෂ ඒ කරන වෑමිකුගෙන් මේක බොවුනාද කියලා සැකයක් පවතින. මොකද දැන් අපි දැන් කා දැන් මේ දාස්වල සැලුන් වහල්නේ. මම දිනුෂගේ කොණ්ඩේ වෙලා මගේ කොණ්ඩේ වෙලා සමහරු තට්ටේ ගන්නවා. කරන් දෙයක් නැති නිසා. ඉතින් මේ නිසා මේ මේ බාබර් මහත්මයා ගිහිල්ලා තියෙනවා ගෙවල් වලට ගිහිල්ලා කොණ්ඩේ කපලා තියෙනවා කීප දෙනෙකුගේ. මම හිතන්නේ ඒකත් මම දැන් නීති විරෝධී එකක්. එහෙම යන්න බෑනේ ගෙවල් වලට ගිහිල්ලා. මේ කොණ්ඩේ කපලා තියෙනවා. ඔහුගෙන් බෝ වුණාද කියලා දැන් බුද්ධ්‍යංශ පරීක්ෂණයක් පවත්වනවා. ඔව්. ඒ අතර අද අරුණ පුවත්පත වාර්තා කරනවා බදු කිහිපයක ලිපිගොනු බහර දීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කරනවා කියලා. ලිපිගොනු ලබා දීමට තිබූ කාලය ඒ අනුව උපයන විට ගෙවීම, ඒ කියන්නේ පේයි ටැක්ස් එක බදු රඳවා ගැනීම, ඒ කියන්නේ විත්හෝල්ඩින් ටැක්ස් එක, ආර්ථික සේවා ගාස්තු, මූල්‍ය සේවා ගාස්තු මත එකතු කළ අගය මත බදු අතුරු ඇස්තමේන්තු සහ පැවරුම් මිල අනාවරණ ආකෘති සමතේකටපත් කළ යුතු මුද්දර ගාස්තුවලට අදාළ වාර්තා බහර දීම සඳහා බදු ගෙවන්නන්ට මේ සහන කාලය ලබා දී තිබෙන බව වාර්තා කරනවා. කොහොමුණත් මේකට අවශ්‍ය කරන මේ මේ තොරතුරු ඔබට දේශීය ආදම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඊ සේවා ඔස්සේ ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙන බව වාර්තා කරනවා අද අරුණ පුවත්පතේ. ඒ අතරේ
ලංකාවේ නිලීමක් කළත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය දෙන්න ඉන්දියාව අධිමදි කරයි කියලා ඉල්ලීමකලේ මිල අඩු වෙලාවේ තෙල් ගබඩා කරගන්න අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයා සහ ඉන්දියා තානාපති කාර්යාලයේ බලධාරීන් අතර මේ පිළිබඳව සාකච්ඡාවක් කරලා තියෙනවා හැබැයි මේකට එච්චර කැමැත්තක් දක්වලා නැහැ දැනට පාවිච්චියට නොගන්නා මේ තෙල් ටැංකිය 10 ලක් රජයට පවරාගෙන අලුත් වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 2000ක් පමණ වැය වෙතයි ඇස්තමේන්තු කරලා තිබෙනවා. හැබැයි මේ තෙල් ටැංකි සංකීර්ණයේ 2001 දී ඒ කාලේ තිබිච්ච ආණ්ඩුව තමයි ඉන්දියාවට පවරා දුන්නේ. දැන් ඉතින් වත්ත බද්දට දීලා ඇස්ස වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න වෙලා තියෙන්නේ. කොහොමුණත් මේ යෝජනාව ඉන්දියාවට විදේශ මාත්‍යංශය හරහා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව හම්බන්තොට වරාය පරිශ්‍රයේ නව තෙල් ටැංකි පද්ධතියක් ඉදිකිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වෙලා තිබෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මම හිතන්නේ දැන් 2001 ඒව කරපැවති එක්සත් ජාතික ආණ්ඩුව විසින් මම හිතන්නේ තෙල් සංස්ථාව කොටස් තුනකට බෙදුවා දිනුස. තුන එකක් දුනා ඉන්දියානෝලි සමගට IOC කියලා කියනවා. ඊට පස්සේ ලංකා කයි තෙල් ඉන්දියා සංස්ථාවට එක කොටසක් දෙනවා සිපෙට්කෝ ආයතනයට. අනික කොටස තුන මහා භාණ්ඩාගාරය. දැන් මේ මහා භාණ්ඩාගාරය තියෙන එකක් දෙන්න පුල් ට්‍රයි එකක් දුන්නා ඇතම් කාලවලදී. හරි අමාරු වෘත්තීය සමිතිය ඇතුළු ඇතම් බලධාරීන්ගේ දැඩි වමනාව නිසා තමයි ඒක නැවතුනේ මම කියන්නේ වර්තමාන ආණ්ඩුව මත ප්‍රතිපත්තියක් අරන් තිනවා පෞද්ගලිකරණය කරන්නේ නැහැ කියන නිසා යම් කිසි සැලසුම් සුදුමක් හෙලන්න පුළුවන්. නමුත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික මම හිතන්නේ අපිට ඒක ලැබුණු විශාල අපිට තියෙන සම්පතක් ඒකෙන් නිසි ප්‍රයෝජන ගන්නව නම් අපිට මම හිතන්නේ ත්‍රිකුණාමල වරායවටත් මේ නැව්වල තෙල් දෙන්න පුළුවන්. දැන් හම්බන්තොට වරායේ මම හිතන්නේ අවුරුදු 4ක් 5ක් පස්සේ තමයි මේ තෙල් නැව්වට ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙන්නේ. ඔව් 2001 දී රීගේන් ඉන් ශ්‍රී ලංකා හැමතත් යලිපුබුදුම ශ්‍රී ලංකා කියන ව්‍යාපෘති සැලැස්ම අනුව තමයි ඔය බොහෝ දේවල් සිද්ධ වුනේ. දැන් ඒ කාලේ සැලසුම් කරපු විදිහට බස්නාහිර පළාතේ කුමුරු ඉඩම් ගොඩ කරා නම් සැපට තියේ කියලා හිතනවා අරුණපුවත්පත වර්තා කරනවා. කොවිඩ් නිසා සාගතයක් අතළඟ එක්සත් ජාතීන්ගේ ආහාර සංවිධානයේ සඳහන් කරන්නේ ආහාර වැඩසටහන පවසන විදිහට ඉස්සරහදී කොවිඩ් නිසා සාගතයක් අතළඟ ඒ නිසා ඒකට අපි දැන් සිටම මම හිතන්නේ සෞභාග්‍ය ගෙවතු වගා කරන වැඩසටහන මම හිතන්නේ ඔබට මතකද දිනෝෂ 2000 හයි හතේ අටේ වගේ තිබුණා ලෝක ආහාර අර්බුදයක්. එතෙන්දිත් අපි මං හිතන්නේ නැගේ සිටියා දිවිනබුම වැඩසටහන යටතේ. ඉතින් මං හිතන්නේ මේ අවස්ථාවේදී දැන් අපි අර බීජ ලබා දීලා තියෙනවනේ අඩු මුදලට. මං හිතන්නේ දැන් ටික ටික සමහර වගා කරලා ඇති. මං හිතන්නේ ඔබත් ඒ සම්බන්ධව අවධානය යොමු කරන පුජ්‍යලික වශයෙන් මම දන්නවා. ඒ නිසා ඒ ආසාවක් ඇති වෙනවා. ඒ ආසාවත් එක්ක තමයි අපි මේකට යන්න ඕනේ. ඒකවල කොහොම හරි දෙයක් හැදෙනවනේ, පළදාක් ඇති වෙනවනේ. ඉතින් කවුරු හරි මේක අනුභව කරනවනේ දින. ඔව්. දැන් ඒ 2005 6 කාලේ ඇති වෙච්ච ආහාර අර්බුදය අපිට එච්චර බලපෑවෙ නැත්te අපි හැම ගෙවත් එකම වගා කරන්න පටන් ගත්තා. මේ ඒ මොහොතේදී ඒ වගකීම් දරපු දිවිනගම ව්‍යාපෘතිය වගකීම් දරපු බැසිල් රාජපක්ෂ මහත්මයාට ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවෙනවා. ආර්ථික පුනර්ජීවනයේ දරිද්‍රතාව තුරන් කරන්න දිනවින පුවත්පත් ඇතුළු සියලු පුවත්පත් වාර්තා කරනවා බැසිල් රාජපක්ෂ මහත්මයාට නැවත ඒ අභියෝගය බාර දීලා තියෙනවා කලින්මතාවේ ජයග්‍රහණය කරපු නිසා ඒ විශ්වාසය තබාගෙන තමයි මේ කාර්යභාරය පවරලා තියෙන්නේ ඒ අනුව නිෂ්පාදන ආර්ථිකයකට මඟ පෑදෙන බව එමුණත ඒ සඳහා පදනම සකස් කරන බව බැසිල් රාජපක්ෂ මහත්මයා කියා සිටිනවා දැන් කොවිඩ් වසංගතය නිසා ආහාර අර්බුදයක් අතළඟ තියෙනවා අනිත් පැත්තෙන් ගත්තාම ලෝක ආර්ථිකයේ බලතුලනේ වෙනස් වෙමින් යනවා ආසියාව දිහාවට ආර්ථිකයේ බල කේන්ද්‍රය එමුණත ගුරුත්ව කේන්ද්‍රය නැඹුරු වෙමින් පවතිනවා එහෙම තැනකදී දේශීය ආර්ථිකය ශක්තිමත් කරන දේශීය කර්මාන්තකරුවන් ව්‍යවසායකයන් දිගන්වන්න ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ස්ථාපනය කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම සඳහා තමයි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඒ දර්ශනයේ මත පදනම්ව මේ කටයුතු සිදු කිරීම සඳහා තමයි අපි දන්න ලෝක තත්ත්වයක් එක්ක දැන් කොවිඩ් වසංගතය ඉවරුනාට පස්සේ මම හිතන්නේ මේ බටහිර යුරෝපීය රටවල් විශාල වශයෙන් නැගී සිටින්න දැඩි වෙහෙසක් ගන්න ඕන නමුත් දැන් චීනය මේ වෙලාවේ අභියෝගයට මුහුණ දීලා සාර්ථකව යනවා වියට්නාමය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව මේ සියලු රටවල්. ඒකට ආසියාවට තමයි අර බොකු වගේ අවධානය යොමු වෙලා තියෙන්නේ. මොකද අනිත් රටවල් සෑහෙන බැටලා තියෙන්නේ. උන්ට ගොඩ එන්න සම්පත් නැහැ. හුඟක් සම්පතෙන් තෙල් සම්පතත් මම දැන් තෙල් මිලක් දැන් අඩු වෙලා තියෙනවා. ඒකට ආහාර ජලය කියන දේ තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ දේ යටින් ආසියාතු රටවල් වල විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා. ඔව් දැන් ලෝක බලවතුන් තෙල් විකුණන්නේ තෙල් දීලා තව ඩොලර් 30කුත් දෙනවා. කියන්නේ ඊතරමට මේ කර්මාන්තය පවත්වාගෙන යෑමේ දුෂ්කරතාවක් කියලා තියෙනකෙ තෙල්වලට තියෙන වටිනාකම එහෙම නැත්නම් තෙල්වලට තියෙන අවධානය අඩු වෙන මොහොතකට අවිල්ල තියෙනවා මොකද පරිසරය ගැන හිතන ලෝකය දැන් හිතන්න පටන් අරගෙන තියෙනවා ෆොසිල් ඉන්ධන භාවිතය අවම කරලා හැකිතරම් පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කරන්න සූර්ය බලශක්තිය වගේ එහෙම තැනකදී තවදුරටත් ලෝක බලවතුන්ට තෙල් කියන සාධකයේ මත අපි වගේ රටවල් පාලනය කිරීමේ හැකියාව අඩු වෙනවා හැබැයි අපි වගේ රටවල් වලට එකක්
ආසියානු කලාපයේ පිහිටා තිබීමත් විශේෂයෙන්ම ජල සම්පත සහ අනෙකුත් ස්වාභාවික සම්පත් වලින් අනූන ප්‍රදේශයක පිහිටා තිබීමත් නිසා අපි වගේ රටවල් වලට නැවත පුළුවන් වෙනවා තියෙනවා ඉසෝසවා නැගී සිටින මේ අවස්ථාව හරියට කළමනාකරණය කරගත්තොත් මේක තමයි රටක් විදියට අපිට ගොඩ යන්න පුළුවන් අවස්ථාව ඒකට තමයි මේ ජනාධිපති කාර්යසාධක බලකාය පිහිටුවන්නේ ඒ වගේම ඉතාම වැදගත් පියවරක් අපි දැක්කා ඊයේ දවසෙත් අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා සහ මාධ්‍යයට රටට ලෝකයට කිව්වා නව නිපැයුම් කරුවන් මේ ලැබිච්ච අවස්ථාවෙන් ගෙදරට වෙලා නිකන් හිටියේ නැහැ කකා බිබී අලුතෙන් හිතන પરම්පරාව නව නිර්මාණ කළා ඔවුන්ට දිරි දුන්නා මෙන්න මේ විදියට ඉතාම වටින කටයුත්තක් ඒ සර රටක් අභියෝගයකට මුහුණ දුන්න අවස්ථාවේදී රටේ නව නිපුයුම් කරුවේ අභියෝගයේ ජය ගැනීම සඳහා ඉදිරිපත් වීම අතින් රටට සතුටු විය හැකි විශිෂ්ට වார்த்தාවක් ලාංකීය ශිෂ්‍ය පරම්පරාව හා අනිකුත් නව නිපුයුම් කරුවව තබලා තියෙනවා. සමස්ත රටවැසියාටත් ජාත්‍යන්තරයටත් මේ නිර්මාණකරුවන්ගේ නව නිපුයුම් හතක් පමණ ප්‍රසිද්ධියට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සඳහා රජයේ වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේට අනුව විශාල මූල්‍ය ආධාරයක් ඒ නව නිපුයුම් කරුවන්ට ලබා දීමට කටයුතු යොදලා තියෙනවා. මේ ස්විච් එකෙන් මේක ඔන් කරාම අපිට මේක ක්‍රියාත්මක වෙනවා. මුලින් අපිට පෙන්නන්නේ කොළ වර්ණයෙන් තමයි මේ මැෂින් එක ඔන් කියලා පෙන්වන්නේ. මේ මැෂින් එක ළඟට අත ලං කරොත් එන කෙනෙක් මේක අපි මේසයක් වගේ තැනක තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් බිත්තිය එල්ලන්නත් පුළුවන්. මේ විදිහට විසබිෂනාශක දියර අපේ අල්ලට නිකුත් කරනවා. මේ මැෂින් එකේදී සිද්ධ වෙන්නේ හදිස්සියෙන් හරි රෝගියාගේ හදවත නැවතුන විගසම मेन मे आकार तेरपुम बलैक हम पैक पुराव दिन पुलवा मे कैलिब करें मीतूट सी या कैर के मे मोटर ओण आकार पीडन पपु संपूर्ण खाड़िया मसाज दुन पुलवा मेके मे दस मस हई कराने मे मस हई कराने मे विशेष मोटर कंप्रेसर चिरा कोट सकट मे मस हरा मे मोटर के हुलांग हुलांग अदलगने वैरस नति पीरस वाते मे फ्लैन के दिगे मे हेलमेट तुट दिन इतकोट मे आट लबिने संपूर्ण पीरस वाते मे आट तमंग මුකයට මාසික දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ඇස් වලට ගොගල් දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා අපි උත්සාහ කරේ අඩු වියදමකින් ලංකාවේ තියෙන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ඉක්මනට හදාගන්න පුළුවන් ශ්වසන ආධාරක උපකරණ හදන්න. ශ්වසන ආධාරක යන්ත්‍රයක තියෙන උපාංග වලින් නිෂ්පාදනය කරන්න පුළුවන් සියලුම අංග අපි ඇතුළත් කරා. රෝගියෙක් සිහි නැති කරත් එමත් නැත්නම් මේ වගේ කොරෝනා තත්ත්වයකදී ශ්වසන අපහසුතාවයක් නිසා අපිට කෘත්‍රිම ශ්වසනය ලබා දෙන්න ශ්වසන යන්ත්‍රයකට සම්බන්ධ කිරීමේදී අපි ඒක කරන්නේ මෙන්න මේ පොඩි නාලයක් අපි ඇතුල් කරනවා රෝගියාගේ උගුර හරහා ශ්වසන මාර්ගයට. මේ උපකරණය පාවිච්චි කරලා වීඩියෝ උපකරණයක් තුලින් බලාගෙන අපිට පුළුවන් මේ ටියුබ් එක ඇතුල් කරන්න. ඒක දියුණු රටවල් වල මේක තමයි COVID-19 patient කෙනෙක් ඉන්ටියුබේට් කරනවා නම් අනුමත කරන ක්‍රමය මේ වීඩියෝ ලැරින්ගොස්කෝප් කියන උපකරණය. අද තවත් බොහෝ දෙනෙක් බලා ඉන්න පුතක් තමයි රටේ තත්ත්වය සාකච්ඡා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස් වෙනවා ඒක පිළිබඳව මොකක්ද මේ ඇයි මෙහෙම වෙන්නේ කියන එක බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා විවිධයෙන් බලාගෙන ඉන්නවා අද පුවත්පත් කිහිපයක් ඒක වාර්තා කර තිබුණා අරුණ පුවත්පත මෞබිම් පුවත්පත දිනමිනත් වාර්තා කර තිබුණා රටේ උද්ගත ඇති තත්ත්වය සහ ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තමයි අද කතානායක නිල නිවසේදී උදේ 10:30ට මේ රැස්වීම පැවැත්වෙන්නේ හිටපු කතානායක කරු ජයසූරිය මහත්මය සභාපති විදිහට සහභාගී වෙනවා ඊට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා එහි සමාජිකයන් විදියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සහභාගී වෙනවා ඊට අමතරව සිසු සමාජිකයන් වන මහින්ද සමරසිංහ හා සම්බන්ධන් තල තාතුකෝරළ බිමල් රත්නායක යන හිටපු මන්ත්‍රීවරුන් වගේම ජයන්ත දනපාල නාගනාදන් සෙල්ල කුමාර සහ ජාවිද් යූසුෆ් යන අය සහභාගී වීමට නියමිත බව වාර්තා වෙනවා දැන් පාර්ලිමේන්තුව විසිරෙව්වත් ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ස්ථා සභාව විසිරෙන්නේ නැහැ ඒ අනුව ඔවුන්ට රැස්වීමේ හැකියාව තිබෙනවා දැන් මේකත් එක තමයි සමහර උදවිය ඔව් සාමාන්‍යයෙන් මාසිකව ව්‍යවස්ථාදායක සභාව රැස් වෙනවා ඒක ඒක කියන්නේ නීතියක් ඒ කියන්නේ මේ රටේ පවතින තත්ත්වය අනුව රැස් වෙනයි කියලා තමයි හිතන්නේ නමුත් අර මාසික රැස්වීමේ දිනය තමයි අද රේදිලා තියෙන්නේ ඒ විදිහේ මේ ව්‍යවස්ථාදායක සභාව ගත්තම දවස් මේකේදී තියෙන මේ ව්‍යවස්ථාමය ගැටලුවක් තියෙනවා අපි දන්නවා ආර් සම්බන්ධ महात्मा विपक्ष नायक विधियट इनकोट ओहुगे नियोटिंग पटकान पूर्वकम तिबुनस्तक सभा संयुति रेतकोट तो महिंद राजपक्ष महात्मा विपक्ष नायक पास संबंधन महात्मा नियोटिंग दिगट मीन
महिंद राजपक्ष महात्मा ओट अवश्य निर्धारित पच बेह मेघन हिटपु अगमति रणिल विक्रमसिंघे महात्मा की पार्लम अहूमकियान आईक नीति दाल नीति इत बल सरल उप नियोजन करम किसी कमीटक उबट अवश्य काटी उबट विश्वास दक्ष काटी दबट अवस्था तीन नमुद्दी वेदकर संबंध महात्मा दाप कट्टी संगीत मेन मेक मूलिक मेक सरल बेह विपक्ष देशपाल पक्ष कथानी बलगिरी मकान අද මෞපියන් පුවත්පතේදී ලක්ෂ්මන් කිරියල් හිටපු සභානායකවරයා කියනවා විසුරුවා හැරීම බල රහිතයි වහාම මැතිසභය කැඳවන්න කියලා කිරියල්ල කථානායකගෙන් කථානායකෙන් හිටපු කථානායක තුමාගෙන් ඉල්ලනවා ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ලබන ජුනි දෙවෙනිදාට පෙර ආතෝ නොපවත්වන්නේ නම් ශ්‍රී ලංකා ආණ්ඩුක ව්‍යවස්ථාවේ 75 පහවගන්තිය ප්‍රකාරව කථානායක කරු ජයසූරි මහතාට පාර්ලිමේන්තු යලි කැඳවීමට හැකි බව හිටපු අධිකරණ අමාත්‍ය जनाधिपति नीति मनोहर देसिल्ल महात्म्या अदहस्तक्वीम अर्थकथने पार्लिमेंतु यलि कदवी है के जनपति पमनाय विसुरुवाहरिमे नियोगे किसी से अवलंगु वेन्ने नैय कियला ओ मतने ए संबंधे अपे प्रवृत्त्यांशे वार्तावक सकस कर तिबेनवा ඕනෑ කමින්ම රට ව්‍යාකූල කිරීමේ පරමාර්ථයෙන් පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ දිනය අනිවාර්යයෙන්ම මාස 3ක් ඇතුළත විය යුතුය. එහෙම නුනොත් පාර්ලිමේන්තුවට රැස් වෙන්න පුළුවන් ය කියන වගේ කතාවක් කියනවා. දැන් මේක සම්පූර්ණයෙන්ම අසත්‍යයි. මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවීම කියන කතාව තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වගන්තියේ 5 වෙනි උපවගන්තියේ පාර්ලිමේන්තුවක් විසුරුවා හරිහාම ජනාධිපතිවරයා විසින් දින දෙකක් නියම කරනවා එකක් මැතිවරණය පැවැත්වීමට අනිත් එක අභිනව පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට ඒ නව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවන්නේ අභිනවෙන් පත්වෙන පාර්ලිමේන්තුව රැස්වීමට මිසක් පරලන පාර්ලිමේන්තුවට රැස්වීම නෙමෙයි දැන් මේ දිනය යම් කිසි හේතුවක් නිසා මැතිවරණ කොමසාරිස්වරයාට පවත්වන්න බැරි වුණොත් ඔහුට පුළුවන් අලුත් දිනයක් ලබා දෙන්න. ඒ අලුත් දිනයක් ලබා දෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 තුන වගන්තිය යටතේ. ඒ තුන වගන්තියේ කොහෙවත් කියන්නේ නැහැ මාස 3ක කතාවක්. ඒ නිසා අලුත් දිනයක් නියම කරොත් මාස 3න් එපිට දිනයක් පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් කමක් නැහැ මාස 3ක් ඇතුළත. ඒක ප්‍රායෝගිකව කළ නොහැක්කක්. දැන් තියෙන පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ලවා යම් කිසි දෙයක් කරගැනීමට අවශ්‍ය නම් ඔහු හිතනවා නම් ඔහුට පාර්ලිමේන්තුව සහායක් වෙයි කියලා ඔහුට ඕන නම් කැඳවන්න පුළුවන් හැබැයි ඔහුගේ අභිමතය පරිදි
තමයි 77 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවක් කැඳවන්නේ. ජනාධිපතිරුව නැත්තම් කැඳවීම සඳහා කිසිම නීතිමය බලකිරීමක් නැහැ. දෙවැනි කාරණාව තමයි ජනාධිපති හැරෙන්නට වෙන කෙනෙකුට පාර්ලිමේන්තුව කැඳවන්න බෑ. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 2 වගන්තිය යටතේ කතානායකවරයෙක් නැහැ. ඒ නිසා කතානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් කියන කතාව තේරුමක් නැති කතාවක්. මොකද කතානායක දුරේ ඉන්න පුද්ගලයාගේ දුරය අහෝසියලා තියෙනවා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවක් විසිරුවා හැරියාම අවශ්‍ය මුදල් ලබා ගන්න පුළුවන් ඒකාබද්ධ අරමුදලෙන් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 තුන්වන උපවගන්තියේ පැහැදිලිව සඳහන් වෙනවා. ඔව් ඒ අනුව කොහොම වුණත් කතානායකවරයෙක් නැති නිසා ආයි කතානායක කෙනෙක්ට පාර්ලිමේන්තුව රැස් කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. අද මෞබිම් පුවත්පතේ දැන් මේකට උත්තරයක් විදිහට අනිත් පැත්තෙන් ඒ කියන්නේ තව තර්කයක් විදිහට ගොඩනගනවා මහාචාර්ය නිහාල් ජයවික්‍රම මහත්මයා කියනවා ජුනි දෙවනදාට පසු කතානායක මැති සභය රැස් කළත් ජනපතිට යලි මාස දෙකකට කාල දන්න පුළුවන්. ඒ නුව පැහැදිලි තත්වය මේ පිළිබඳව අපි නෙවෙයි නීති විශාරද යන සාකච්ඡාවට ලක් කරાવી ව්‍යවස්ථා වර්තකතනය කරන්න පුළුවන් ඉන්නේ අපි වගේ උදවිත් නීති ශ්‍රේෂ්ඨාධිකරණයට එක්සත්ව එක්සිත්ව වැඩ කරමු කියලා අද කතුවේ කියපල කරනවා මෞබිම් පුවත්පත. උණු නිසා බොන්නත් බැරි කිරි නිසා අහක දාන්නත් බැරි මහමැතිවරණයේ මේ අතරේ පැවැත්වීමට සිදු වී ඇත. කොමිසම දින නියමයක් කර ඇති පරිදි මහමැතිවරණ පැවැත්වීමට ඉඩ ලැබුණොත් ඒ ප්‍රජාතන්ත්‍රවාදයට කැමති ජනතාවගේ හිතසුව පිණිස හේතු වේ. ඒ සඳහා පසුබිම පසුබිම සකස් කර ගැනීමට එක්සත්ව එක්සිත්ව අප වැඩ කළ යුතුය. වියට්නාමයේ ආදර්ශයට ගන්නේ නම් ශ්‍රී ලංකාවට වැඩක් මිස අවඩක් සිදු නොවනු ඇත. මොකද වියට්නාමයේ පිළිබඳ ලෝක එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා එරට ශක්තිමත් නායකත්වය හා ජනතාවගේ සහයෝගය නිසයි වියට්නාමයේ ජයග්‍රහණය කළේ කියලා. කෙටි වේලාවක් තුළ කොරස් කටයුතු දාගන්න බැලුව ඒකයි පැටලුනේ. අපි සූදානම් නැවත හෙට දවසේ දමුණ ගහන්න. ඔබට නිරෝගිමත් සුබ දවසක්. ආයුබෝවන්.